මුදල් එක කියන පාඩම පුතේ අපි මේ පළවෙනි පාඩම කරන්නේ මුදල් වල right ඔයාලා දැන්ට මුදල් ගැන යම් යම් දේවල් ටිකක් ඉගෙනගෙන තියෙනවා තුන වසරේදී නේද ගනුදෙනු කරන විදියත් ඉගෙනගෙන තියෙනවා කාසි ඉගෙනගෙන තියෙනවා නෝට්ටු ඉගෙනගෙන තියෙනවා නේද ඒවයි තිබෙන පින්තූර ඒවත් ටිකක් අපි ඉගෙනගෙන තියෙන්නේ ඉතින් පුතේ මේ දැනට භාවිතයේ පවතින 5000 නෝට්ටුවනේ දැනට භාවිතයේ තියෙන්නේ නේද අන්තිම මේ වැඩිම අගය තියෙන එක ඒ වෙනකන්ම කාසි සහ නෝට්ටු භාවිතයෙන් ගනුදෙනු වල නිරත වෙන්න ඔන්න මේ පාඩමේදී ඔයාලට අවස්ථාව ලැබෙනවා තේරුණාද එතකොට මුලින්ම අපි කරන්නේ දැනට පාවිච්චි වෙන රුපියල් සහ සත කාසි අඳුන ගන්න ඒක ගොඩක් ඒවා දැනට පාවිච්චි වෙන්නේ නැහැ නමුත් අපි ඒවා අඳ ගන්න ඕන ඒ වගේම ඊට පස්සේ අපි කරන්නේ රුපියල් 5000 තේ නෝට්ටු හඳුනාගෙන නම් කරන්න ඊට පස්සේ ගනුදෙනු සඳහා නෝට්ටු සහ කාසි භාවිත කරන එක තමයි අපි කරන්නේ. ගෙදර වැඩක් විදිහට සර් අලුතෙන් රුපියල් 20 කාසියකුත් නිකුත් කළා. ඕ රුපියල් 20 කාසියකුත් නිකුත් කරලා තියෙන්නේ අලුතෙන්ම නේද? right අපි පාඩමට තියෙන ටික අපි ඉගෙන ගන්නුනේ හොඳයි එහෙනම් අපි මේ තරුවක් දාලා ලියමු මුලින්ම අපි කරන්නේ ඔව් භාවිතයේ පවතින කාසි හඳුනා ගනිමු භාවිතයේ පවතින කාසි හඳුනා ගනිමු අපිට පුතේ එදිනෙදා මේ ජීවත් වෙන්න නේද අපේ අවශ්‍යතා සපුරා ගන්න සපයා ගැනීමට නේද බඩු මිලදී ගැනීමට සේවා මිලදී ගැනීමට නේද අපිට මුදල් අවශ්‍ය වෙනවනේ මුදල් ඕන වෙනවා ඒක නිසා තමයි අපි මේ පාඩම ඉගෙන ගන්න. එතකොට මේ අපට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීමේදී මුදල් අපිට දේවල් කොහොමද මුදල් ගෙවන්නේ කොහොමද? ඔව් ගෙවන්නේ අපි කොහොමද? එක්ක කාසි වලින් එහෙම නැත්නම් නෝට්ටු වලින් නේද? දැන් නම් හැබැයි මුදල් ගෙවන අලුත් ක්‍රමත් ඇවිල්ලා තියෙනවා නේද? කාඩ් පස්සේ දැන් කෝඩ් එකේ දාපු එක තියා ගන්න ඕනද? ඔව් කාඩ් පස් මගින් ගෙවනවා ඊට පස්සේ නේද? කෙලින්ම බැංකු හරහා ගෙවන්න පුළුවන් ඒ වගේ අලුත් ක්‍රමක් තියෙනවා හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ නේද එදිනෙදා වැඩ කරනකොට අපිට කාසි ඕන වෙනවා නේද නෝට්ටු තුමනා වෙනවා විශේෂයෙන්ම කාසි උමනා වෙනවා දැන් අපි කියන්නේ මාරු කාසි කියලාත් අපි මේවට කියනවනේ නේ right එතකොට දැන් අපි බලමු මේ රුපියල් 1 කාසිය රුපියල් 2 කාසිය රුපියල් 5 කාසිය රුපියල් 10 කාසිය වෙනකන් විතරයි ඔයාලට පාඩම ඉගෙන ගන්න තියෙන්නේ අලුතෙන් 20 කාසියකුත් නිකුත් වෙලා තියෙනවා ඒ වුණාට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නෙ 10 කාසිය වෙනකන් විතරයි හොඳද ඉතින් වෙන වෙනම කාසි හඳුනා ගන්න ඔයාලට පුළුවන්ද වෙන වෙනම කාසි හඳුනා ගන්න පුළුවන්ද 750 725
ඔව් සත පුළුවන් පනහ ඔව් සත කාසි පනහ එහෙම තමයි කාසි වර්ග ටික ඔයාලා දන්නවා නේද හයිය හරි එතකොට පුතේ එහෙනම් අපි මේ දැනට පාවිච්චි වෙන කාසි ටික ඔයාලා ඇත්තටම ඒව දැකලා තියෙනවනේ අපි නිකන් රූප වලින් ඇඳලා බලමුනේ අදුම කාසිය 45 අඳින්නද ඔව් අඳින්න අපි පිළිවෙලකට පරිගන් අඳින්න සර් ඒක අඳින්න ඊළඟට 750 අඳින්නද සර් ඔව් මාත් එක්කම අඳගමු ඊළඟට තියෙනවා රුපියල් ඒ කාසිය නේද අඳින්නද ඊළඟට තියෙනවා රුපියල් 2 කාසිය නේද ඊළඟට අඳින්නද 5 කාසිය තියෙනවා සැපෙන්න සැපෙන්න මේ අගයෙන් වැඩිම කාසිය නේද මෙන්න ඊට පසුව තියෙන එක මෙන්න අගයෙන් අඩුම කාසිය නේ මෙන්න දෙවැනියට අගයෙන් වැඩි එක ඔව් ඔන්න අපි දැනගන්න ඕන කාසි 725 සහ 750 දැකලා නැත්නම් ගෙදරදී අනිවාර්යෙන් මේක හොයලා බලන්න ඕන හොඳේ 750 කාසිය මොන වගේද 725 කාසිය මොන වගේද කියලා යෝ සෑම ගාව 75යි 710යි තියෙනවා ආ ඒක ටිකක් පරණයි නේ දැන් ඔයාලා අනික තව මේවා ඉගෙන ගන්න ඕනේ මේ කාසි ටික අරගෙන මේවේ ප්‍රමාණය දැන් 725 කාසිය චූටි කාසියක් නේද 750 ඊට වඩා ටිකක් ලොකුයි රුපියල් ඊට වඩා ටිකක් ලොකුයි රුපියල් 2 ඔව් ටිකක් ලොකුයි 5 කාසිය 2කට වඩා ටිකක් පොඩි හැබැයි ඝනකම වැඩි 10 කාසිය ඝනකම වැඩි බර වැඩි නේද මේකෙන් බර වැඩිම කාසිය 10 කාසිය ඊළඟට 5 ඊළඟට 2 ඊළඟට රුපියල් දැන් මේ 725 750 ඔව් ගොඩක් බර අඩුයි ප්‍රමාණය අනුව බැලුවම වෙනසක් තියෙනවා අපි මේ කාසිය වලට කළු පාටින් අදිනද ප්‍රමාණය අනුව බැලුවම මේවයි වෙනසක් තියෙනවා නේ බර අනුව බැලුවත් වෙනසක් තියෙනවා ඇති බැලුවත් නේද ස්වභාවය දැක් බැලුවත් යම් වෙනසක් මේ කාසියු දින අපිට වෙන වෙනම අඳුර ගන්න පුළුවන් ඔව් වෙන වෙනම අඳුර ගන්න පුළුවන් right එහෙනම් අපි ඔන්න කාසි ටික ඔයාලා අඳුරගෙන තියෙන දැන් ඇත්තම කාසි අරගෙනත් ඔයාලා බලන්න ඕන පුතේ හොඳේ ඇත්තම කාසි අරගෙන මෙතන යටි ඉන්න අපි ටිකක් ඉඳ තියමු මේවෙන් ඇත්ත රූප සටහන් අලවන්න මම එවන්නම් මේකේ රූප සටහන් ටික. එතකොට ඔයාලට ඒක print කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා තනියම print කරගෙන ඒ ටික මෙතන අලවන්න යටි. තේරුණාද? රූප 5ක් ඉඳ තියන්න. හොඳයි.
වැල්පිල් දෝරා දේවනවද? ඔව් මම එවනවා. මම එවනවා. right එහෙනම් අපි මෙන්න දැන් මම බාණ්ඩයක් දෙනවා. හරිද? ඔව් මේ බලාගෙන ඉන්නකෝ. දැන් මේ තියෙන්නේ චොකලට් එකක්. පොඩි චොකලට් එකක් තියෙන චූටි චොකලට් එකක්. අර ඉන්නද? අර ඉන්නද? අහන් ඉන්න. මේකේ ගහලා තියෙනවා අද ඉන්නද? මිල රුපියල් 8යි මෙන්න මෙහෙම ගහලා තියෙනවා. 8යි 50යි. ඔව් මැද තිතක් තියෙනවා. මේ චොකලට් එකේ වටිනාකම කීයද? රුපියල් 750යි. රුපියල් 750යි. රුපියල් 750යි. වටිනාකම චොකලට් එකේ වටිනාකම රුපියල් 750යි. රුපියල් 750යි. රුපියල් 750යි. රුපියල් 750යි. रुपया 8750යි. ඔව් 8750යි. 8750. ඔකේ වටිනාකමද? යනවනද? චොකලට් එකේ වටිනාකම. නේද? චොකලට් එකේ වටිනාකම 8750යි. අහගෙන ඉන්න බාන. දැන් මේ මම කියන්නේ මේ චොකලට් එක අපි මිලදී ගන්න නම් කොහොමද අපි ගෙවන්නේ? මුදලාලිට කොහොමද ගෙවන්නේ කාසි වලින්? ලියන්නද සර්? රුපියල් 5යි රුපියල් 2යි රුපියල් 2යි 750යි. ආ රුපියල් 5යි රුපියල් 5යි 5යි රුපියල් 2යි රුපියල් 750යි. සෙල්ලිය ගන්නවද? රුපියල් 5යි පහයි දෙකයි හතයි නේ. රුපියල් පහයි රුපියල් දෙකයි රුපියල් 750යි. රුපියල් 7යි මේකයි 8යි 750යි. 750යි 750 වෙනවා. ආ very good. 750යි කාපී උත්තුමනා වෙනවා. මෙන්න මුදලාලිට ගෙවන්නේ මෙහෙමයි. නේද? මුදලාලිට ගෙවන්නේ මෙහෙමයි. එහෙනම් ගෙවීමට ගෙවන ආකාරය මේ තියෙන්නේ වටිනාකම. මේ තියෙන්නේ ගෙවන ඒ කියන්නේ කාසි වලින් නේද? කාසි වලින් ගෙවන විදිහ. බයි චොකලට් එකේ මිල හරියට ගන්නද? ඔව් දැන් ලියා ගන්න. आकार कथा
sorry, sir. හරි. ඔව් දැන් අහන් ඉන්නකෝ. දැන් මේ තිතක් තියෙන්නේ. ඔව් තිතක් තියලා තියෙන්නේ. ඒ රුපියල් රිචාලි ටික ඒකේ කන්ටිල. කවුද මේ කතා කරන්නේ? ඔව් මේ පුතේ තිතක් තියලා තියෙන්නේ. රුපියල් සහ සත දෙකම තියනකොට මැදට තිතක් තියෙනවා නේද? ඒකෙන් කියවෙන්නේ සත කියන එක. තේරුණාද? සත කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. දෙදියෙන් දැක්. එතකොට අපි හැබැයි කියවනකොට මෙහෙම කියනවා. රුපියල් 8යි 7 50යි. 8යි 7 50යි. ඔයාලා දන්නවද මෙන්න මේක? දැන් මේ රුපියල මේ රුපියල හදා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන සත පණ හේවයි සත පණ හේව 100ක් ඕනද සත පණ හේව 2ක් ඕව් සත පණ හේව 2ක් ඕන සත පණ හේව 2කින් අපට පුළුවන් රුපියල නේද සත පණ හේව 2කින් ඒක වෙනම කොටු කරලා අපි ලියා ගන්න වෙනම කොටු කරලා ලියා ගන්න සත පණ හේව දෙකකින් රුපියලක් හදා ගන්න පුළුවන්. සර් ලියා ගන්නද? ඔව් ඒක වෙනම ලියා ගන්න කොට කරා. පාඩ බැලන්සරෙන්ද සර් කොට කරන්නේ? ඕකේ මේක නිතරම කියන්න බෑනේ. කොට කරණේවා නේද? තරු දානේවා ඉරියන්දිනේවා ඒ පාඩ පැන්සලෙන් කරන්න. නිතරම අහන්න එපා මගෙන්. ගණිතය තියෙනවා ගණිතේ නම් ඔයාලගේ අද පන්ති ඉවරයි පරිසරය අපි වෙන දවසක කරන්නේ හෙට පේපර් එක සාකච්ඡා කරනවා සමහර විට පරිසරය අනිද්ද වගේ වෙන්න පුළුවන් හොඳද අනිද්දට පරිසරය කරමු හෙට පේපර් එක ඒතර හෙට දවස් ඇතුළත පේපර් එක ලියලා සම්පූර්ණ කරලා තියන්න අපි හෙට සාකච්ඡා කරමු සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරමු හොඳද 100න්ම ලකුණු 100ට වෙනකම්ම දාන්න දෙනවා මේ පුළුවන් නම් මට පේපර් එක සාකච්ඡා කිරීමට කලින් ඔව් 6ට තියෙන්නේ 6 මාරක හෝ 6ට ඊට කලින් ඔයාලා ලියපු රචනාවේ ෆොටෝ එකක් මට එවන්න රචනාවේ ෆොටෝ එකක් මට එවන්න එතකොට මට මුලින්ම රචනාව බලලා ලකුණු දෙන්න පුළුවන් තේරුණාද එතකොට ඒ වෙලෙම ලකුණු 100 ඔයාලට හදා ගන්න පුළුවන් රචනාවේ ෆොටෝ එකක් මට පන්තියට කලින්ම එවලා තියන්න ඒ කියන්නේ දවල් හෝ උදේ නේද එවල තියන්නේ එතකොට මම ඒකට ලකුණක් දාලා ඔයාලට එවන්නම් සර් මොළු සර් ඔව් සර් මොළු පේපර් එක කිව්වේ අර පළවෙනියටම දාපු පේපර් කෑල්ලත් එක්කද නෑ නෑ අපි දැන් මීට දවස් දෙකකට කලින් දාපු පේපර් එක විතරයිද සර් හරි පේපර් එක දාපු ඕල් ගණිපු නැති අයට මම අද දාන්නම් පේපර් එක නැවත හොඳේ ෆොටෝස් එක දාන්න හරි එහෙනම් අපි ඉතුරු ටික තියාමු නේ රචනාවක් ආවෙ නැහැ හොඳයි මේ එහෙනම් අපි මේ අපි යම් දැන් ගණිතේ පාඩමට යමු පුතේ
මේ රයිට් මෙන්න තව භාණ්ඩයක් තියෙනවා තොපියා විභාණ ප්‍රශ්න හපුනි හක්කාර ඔව් මේ තියෙන තොපියා තොපියේ මිල චූටියට ලියලා තියෙනවා මෙන්න මෙහෙම देखाई तिताई सातवीसी पहाड़ बे देखाई तिताई विसी पहाड़ तो फिर ये मिला है ना वाटी ना कम किये थे तो फिर ये वाटी ना कम किये थे रुपिया देखाई सातवीसी पहाड़ हरी सर बाय හරියට පෙන්වන්න පුළුවන් ආ සායුනි පෙන්වන්න පෙන්වන්න ආ රුපියලයි මොකක්ද සේ පෙන්වන්න කියලා කිව්වේ දුලින් සා පෙන්වන්න දැන් විදුලි බලමු ඔපේ නැද විදුලි පාටක් පැත්තට ඕවා random කාරි හරි හොඳයි උදසර උදසර ලං කරන් සර් දැන් පේන්නේ සිග්නල් ඇති වුණා ආහා හරි එහෙනම් අපට ඔව් ගෙවන ආකාරය කැමති විදියට හදා ගන්න පුළුවන් කැමති නම් රුපියල් 2යි ඒකට 725ක් එකතු කරන්න පුළුවන් නේද එහෙම නැත්නම් රුපියලේ වා 2යි 1යි 725යි 725යි එහෙමත් පුළුවන් එහෙමත් ते में सात विसी पहाड़ किया ने किया द सात पाना हा है देन नाम सात विसी पहाड़ ये वो देखा कौन
සත 25ව දෙකක් ඕන. සත 50ක් හදා ගන්න. නේද? එහෙනම් රුපියලක් හදා ගන්න සත 25ව කීයක් ඕනද? හතරක් වුණා වෙනවා. හතරක් ඕන. ඔව් හතරක් ඕන. හරි අපි ඒක අර ඉස්සර වගේ කොටුවක් අරගෙන හරි මෙන්න මේ විදිහට අරගෙන සත 25ව දෙකක් නේද? සත 25ව දෙක කීපකට ගන්න ඕකඳ ගන්න සත 50ක් නේද? සත 50ක් හදා ගන්න පුළුවන්. ඕකඳ ගන්නද? ගන්නද? ඔය ඇඳලා කොටු කරගන්න. සත 25ව දෙකකින් සත 50ක් හදා ගන්න පුළුවන්. මොකද්ද? මයි කොන්කල තිබ්බේ. හරි සර් බව නේද? ඒක අපි තේරුම් අරගෙන තියෙන එක 725 සහ 750 කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා. තේරුණාද? ඔයාලා දන්නවා. right. එහෙනම් අපිට තියෙන්නේ ඊළඟ මාතෘකාවට යන්න. මොකද ඊළඟ මාතෘකාවට යන්න අපි තරුවක් දාලා ලියාගන්නමු. සර් අද අට වෙනකම් කරනවද? මුදල් නෝට්ටු හඳුනා ගනිමු. මුදල් නෝට්ටු හඳුනා ගන්න. සර් ලියා ගන්න ඕනද? ඔය ලියාගන්න ලියාගන්න. මාතෘකාවක් දෙන්න ලියා ගන්න. අදට වෙනකම් කරනවද සර්? නෑ පුතේ නෑ මෙතන ඉවරයි තා චුට්ට වෙලාවක් තියෙනවා. තුන වසරේදී ඔයාලා ඉගෙන ගත්තා 20 නෝට්ටුව නේද? ආ 50 නෝට්ටුව 100 නෝට්ටුව රුපියල් 500 නෝට්ටුව ඔයාලා ඉගෙන ගත්තා. නේ? ඒ වායේ වටිනාකම නේද? ඒවයි තිබෙන විශේෂ ලක්ෂණ නේද? ඒවා ඔයාලා ඉගෙන ගත්තා. හැබැයි මේ පන්තියේදී අපි ඉගෙන ගන්නවා එතනින් ඉහළ තියෙන මුදල් නෝට්ටු. 10000 නෝට්ටුව, 5000 නෝට්ටුව. හැබැයි අර මුදල් නෝට්ටු ටිකත් ඉගෙන ගන්නවා. මේ එතකොට
ඒ හැම නෝට්ටුවකම පුතේ නෝට්ටුවේ වර්ණය ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම වටිනාකම ඉලක්කමින් සහ අකුරෙන් තිබීම හඳුනා ගන්න ඕනේ. තේරුණාද? ඒ වගේම නිකුත් දිනය නේද? ඒ වගේම මේ මුදල් නෝට්ටුවල තිබෙන විශේෂ ලක්ෂණ ඒවත් දැන් ඔන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවත් පුළුවන් වෙන්න ඕනේ. හරි. හැම මේක gedara වැඩක් විදිහට ඔයාලට කරන්න පුළුවන්. सर වර්ණය ලියන්න විශේෂ ලක්ෂණ ගැන ඒ දෙක ලියුවා නම් ඇති තේරුණාද අනිත් ඒවා ඔයාලා දන්න ඕනේ තුනේදී අපි ඉගෙනගෙන තියෙන්නේ ඒක අස්සම් තබා ඇති පුද්ගලයන් කවුද නේ ඒව ඔයාලා දන්නවා රයිට් එහෙනම් අපි ඒ ටික gedara වැඩක් විදියට කරමු හොඳද මේක ටිකක් තේරුණා නෝට්ටු ඉඳන්ද ලියන්න ඕනේ ඔව් මොකක්ද ඉස්සෙ නෝට්ටු ඉඳන්ම ලියන්න පළවෙනි එක ලියමු අපි පළවෙනි එක මම කියන්න रुपियाल बिसन और तू बिसन और तू एक देपैत्ता अलवान नॉन नेवी दिए थे मैं इधर पास है मैं पीछे पास है තේරුණා සර් දෙපැත්තම අලවන්න ඕනද ඔව් දෙපැත්තම අලවන්න ඕන අනිවාර්යෙන් දෙපැත්ත අලවන්න ඕන මිස් නෝට්ටු ඉදිරිපස පිටුපස සර් කී වෙන නෝට්ටුව වෙනකන් ඒ 5000 කියන්නේද සර් 5000 නෝට්ටුව වෙනවා මම එකක් කරනවා එතකොට වාඩි ලේසි ඔව් සර් අලවන්න විතරද නෑ නෑ මෙන්න මේ දෙක ලියන්න ඕන යටින් යටින් ලියන්න වලා වර්ණය වර්ණය ලියන්න සර් 5000 නෝට්ටුව වෙනකන්ද ඔව් හරි ඉතල 20 අපි අඳුර ගනිමුකෝ 20 නෝට්ටුවේ වර්ණය සර් ෆොටෝ වෙනවද යන බලන වර්ණය මදටි හැපහ රෝස සර් print out ගන්න ෆොටෝ එකද ආරතු නැත්තම් රෝස පැහැය මෙනි ඉදිරිපස ඔව් පිටුපස බලන්න ඕන අපි මේ පැත්තට නේද මේ අතට බලන්න පිටුපස සර් print out ගන්න ෆොටෝ එවනවද ආ මම ෆොටෝ ටික උත්වන්න ඕයි මේ හරි නෝට්ටු ඇති රූප ඉතනියෙන් නෝට්ටු ඇති නෑ එතන ලියන්න ඒ මුදල් නෝට්ටු ඉස්සම ලියන්න ඔයාලවල ලැටින් ලියන්න රූප ඔන්න දැන් මේක වාසරේදී අපි රූප ඉගෙන ගත්තේ නැහැ නේද? තුන වාසරේදී අපි රූප ඉගෙන ගත්තේ නැහැ. දැන් හතර වාසරේදී රූප ගැන ටිකක් අපි බලමු. නේද? හොඳටම බලන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට අපි රූප ටික බලමු. මේ ඉස්සරහා පැත්තේ තියෙන රූපය මොනවද? පිටුපස්ස තියෙන රූප මොනවද? කඩුවක් නැත්තා.
දෙපැත්තේ තියෙන රූප දෙක ප්‍රධාන රූප ලියුවත් ඇති මට. ඔව් ඉදිරිපස තියෙන ප්‍රධාන රූපය. දැන් මේ රූප ලියනකොට අපිට ගන්න පුළුවන් පැති දෙකම. මේ මෙහෙම පුළුවන්. දැන් වල මෙහෙම ලියුවේ නෝට්ටුවේ රූප. නෝට්ටුවේ රූප. ඇති රූප.